ඉල්ලීම කරනවා ඉතිරි ඔහුගේ කරුණු Thank you Honorable SM Marikar you have 13 minutes නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මගේ කතාව ආරම්භ කරන්න කලින් මම ඉතා පැහැදිලිව කියන්න ඕන පෙරේදා දවසේ කොවිඩ් හැදිච්ච දින 20ක් වයස ඇති මට්ටකුලිය ප්‍රදේශයේ බිලින්දෙක්ව පුච්චල දාන්න තරම් අමානුෂික මිනිස්සු ජීවත් වෙන රටක් විදියට ලෝකයා ඉදිරියේ මේ වර්තමාන රජය අපේ රටේ නිර්වත හෙලි කරා එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ PCR පරීක්ෂණ ඉල්ලන හිරකරුවන්ට වෙඩි තියෙනවා අනිත් පැත්තෙන් දවස් 20ක් වයස ඇති බිලින්දෙක් ඒ දරුවා කරපු වරද මොකද්ද පිච්චෙන්න අනිත් එක තමයි ඒක තියෙන පුදුම සහගත කාරණය කියන්නේ ගෙදර ඉන්න අම්මට තාත්තට එහෙම නැත්නම් සීයට ආච්චිට කොවිඩ් නැ දරුවට කොවිඩ් ආවේ කොහොමද කියන සැකය අපිට තියෙනවා ඒ නිසා වර්තමාන ආණ්ඩුවේ මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම අපි හෙලා දකිනවා වගේම දැඩි පිළිකුලෙන් යුතුව විවේචනයට ලක් කරන්න කැමැති මොකද හේතුව දැන් අනෙක් පැත්තෙන් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන නිර්දේශ අනුව සියල්ලම කරනවා කියනවා එතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන බෙහෙත් පාවිච්චි කරන්න කියනවා. දැන් අපි මුව ආවරණ පළඳිනවා මේ කොවිඩ් වලින් බේරෙන්න. මේ 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 මුව ආවරණ පුච්චනවද? අනිත් පැත්තෙන් දැන් කොවිඩ් රෝගීන් නාන වතුර අපජලයත් එක්ක යනවා. එතකොට මේවා කොහෙටද යන්නේ? එතකොට ඒකෙන් මේ කොරෝනා බෝ වෙන්නද? ඒ නිසා අද මිය යන මුස්ලිම් ආයතන පමණක් නෙමෙයි සිංහල බෞද්ධයන්ට පාංශුකුලය ලබා දීමේ අයිතිය නැති කරපු ආණ්ඩුවක් කියන එක අපි ඉතා පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මුලස්සනේ මන්ත්‍රීතුමනි දැන් මේ ආණ්ඩුව මහා කයියක් එක තමයි ආවේ. රට බේර ගන්නවා අරක කරනවා මේක කරනවා වැඩෝ ටිකක් ඉන්නවා වියත්මගේ උගත්තු බුද්ධිමත්තු එක කියලා. ගිය අවුරුද්ද ආරම්භ කරේම ආපු ගමන් මුලස්සනේ මන්ත්‍රීතුමනි රාජ්‍ය බදු ආදායමෙන් බිලියන 600ක් බදුසහන දීලා කපා හැරලා දාලා මම දන්නේ ආදායම කපා හරින්නේ කොහමද කියලා වියදම ආදායමට වඩා වැඩි වෙනකොට අතිරේක ආදායම් මාර්ගයක් නැති වෙනකොට අනෙක් පැත්තෙන් මේ වැඩෝ හැම එකටම දැන් කියන්නේ කොවිඩ් කොවිඩ් කියලා දැන් පළවෙනි කාර්තුවේ කොවිඩ් තිබ්බේ නැහැ මාර්තු අග හරි ආවේ පළවෙනි කාර්තුවේ ලංකාවේ මේ ලංකාවේ ආර්ථිකය ඍණාගයකට ගියේ කොවිඩ් නිසා නෙමෙයි මේ නොහැකියාව නිසා අනෙක් පැත්තෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද තමයි දැන් මේගොල්ලෝ විශාල ණය කන්දරාවක් අරන් තිනවා දැන් පළවෙනි කාර්තුව අරන් තිනවා බිලියන 720ක් ගත්තා ඊට පස්සේ අරන් තිනවා පාර්ලිමේන්තුවට දැනුම් දීලා බිලියන 1300ක් ඊට අමතරව පාර්ලිමේන්තුව රැස්න වෙච්ච කාලේ හොරාට අරන් තිනවා බිලියන 629ක් ඒ වගේම මේ විසර්ජන පනතෙන් තව බිලියන 180ක් යෝජනා කරලා තිනවා බිලියන 2850ක් මේ අවුරුද්දේ විතර ණය අරන් තිනවා මේක අවුරුදු 73ක ඉතිහාසයේ විශාලම ණය ප්‍රමාණයක් ගත්ත අවුරුද්ද ඒ විතර නෙමෙයි 2021 අවුරුද්දට බිලියන 2900ක් යෝජනා කරලා තිනවා මේ දෙක එකතු කරාම 20ටත් 21ටත් විතරක් බිලියන 5730ක් ණය ගන්න රටක් බවට මේ හයපත් කරලා තිනවා මේ ණය අරගෙන මොනවද කරලා තියෙන්නේ වරායවල් හදලාද ගුවන් තොටුපළවල් හදලාද එහෙම නැත්නම් සීකර යටිදල පාසුකම් දිනු කරලාද අධ්‍යාපනය දිනු කරලාද කෘෂිකර්මාන්ත දිනු කරලාද ජාතික පාසල් හදලාද මොනවද කරලා තියෙන්නේ ඒ නිසා මුලස්සනේ ගන්තෘතුමනේ බල්ලෝ බිරුවට අපි අපේ ගමන යනවා ඒද බව් බව් ගන්න පිටිපස්සේ කට්ටියක් ඉන්නවා බව්වන්ට බව්ව ගන්න කියලා අපි ඉල්ලා සිටින් ඒ එකම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනේ දැන් අපේ රටේ ආර්ථික වර්ධන වේගය මෙච්චර හොඳ නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම කරන රේටින් ආයතන වලින් අපිව පල්ලෙහාට දාලා තියෙනවා. දැන් මේකෙන් මොකද වෙන්නේ? ලබා ගන්නා වූ ණයවලට අධිභාරයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අධිභාර ගෙවන්නේ කාගේවත් බූදල් වලින්වත් මේ බුරණ බල්ලන්ගේ වල වලින්වත් නෙමෙයි. ඒ වගේ වන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්, හාල් ටිකට, පොල් ටිකට, සීනි ටිකට ගන්න බදු වලින්. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න ඕන මේ නොහැකියාව පෙන්නලා ඉවරයි. නොහැකියාව පෙන්නලා ඉවරයි. ඒ නිසා ව්‍යවස්ථාවේ 148 වගන්ති රණුව රාජ්‍ය මූලර පාලනේ වකිම තියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට හොරා ණය ගන්න නියෝග දුන්නු අයටයි. ඒ වගේම මේ නියෝග පිළිපැදලා පාර්ලිමේන්තුවට වහන් කරලා නායකත්ව ආයතය අනාගතයේදී ඒ සඳහා මූණ දෙන්න සිද්ධ වෙනවා කියන එකත් මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ අවුරුද්දේ පළවෙනි මාස 7 ආදායම බිලියන 763යි. පළවෙනි මාස 7 ආදායම. හැබැයි අයවැය ඉදිරිපත් කරලා තියෙනවා
අපේක්ෂිත ආදායම අවුරුද්දට බිලියන 1588ක් කියලා ඉවරලා මේක සම්පූර්ණයෙන්ම ආයවැය පරතරය අඩු කරලා පෙන්වන්න දාපු ඉලක්කම් විද්‍යාවක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඔය සමහර කටකරන බල්ලොන්ට මේ ආර්ථිකය තේරෙන්නේ නැහැ. අපේ මෙමුලාට සෙනෙම් කරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති. අපි ආණ්ඩුවෙන් අහන්න කැමති මේ ආයවැය යෝජනා තුල අපි ඊට පැහැදිලිව කියන්න ඕන. අපි මන්තුමාගෙන් අහන්න කැමති. No honorable member this is not a point of order. Thank you. මගේ please continue. මුලාසරේ මන්ත්‍රීතුමනි. Honorable member please continue. කතා කරනකොට කට සූප් කරන බල්ලන්ට අවස්ථාව දෙන්න එපා. මුලාසරේ ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අවුරුද්දකට දුගීභාවය නිසා පාසල් නොයන පාසල් වලට honorable member honorable member honorable member please use ඒ ළමයි හරි honorable member order please honorable member please honorable member please stop using unparliamentary words we will have to take it from the Hansa as well so please stop using unparliamentary words honorable member from the government side please stop බොරු බයිලා නේ කියන්නේ honorable member මුලාසනේ මන්ත්‍රීතුමනි stop disturbing ඒ වේ යෝජනා තුල ඒ honorable member what is the point of order ළමයි හයිදා ඔව් තප්පරක් ඉන්න මම අහනවා අර මැරිච්ච දවස් 20 දරුවගේ honorable member that's not a point of order thank you මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මම කියාගෙන ආවේ අවුරුද්දකට ලංකාවේ ළමයි ඉන්නවා දුගීභාවය නිසා 6000 පාසල් වලට අතුලත් වෙන්නේ නැහැ ඒ නිසා මම අහනවා මේ ආයතන යෝජනා වලදී ඊළඟ අවුරුද්දේ ඒ ළමයි 6000 දුගීභාවය නිසා පාසල් නොයන එක නවත්වන්න මොකද කරලා තියෙන්නේ ඒ සඳහා පාසල් හදන්න පාසල් වැඩි දියුණු කරන්න අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවද කියන එක අහන්න අපි කැමති ඒ නිසා එහෙම නොවුනොත් මොකද හේතුව සාක්ෂරතාවයයි අධ්‍යාපන මට්ටමයි පල්ලහැටගේ රටක් විදියට මේ අභියෝග හැමුවේ අපිට ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් කොවිඩ් එන්නත ඇවිල්ලා තියෙනවා. කොවිඩ් එන්නත ආවට දැන් එන අවුරුද්දේ අපේ අයවැය තුල කොවිඩ් එන්නත මිලදී ගැනීම සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියන එක අපේ ප්‍රශ්නයක්. මොකද හේතුව කොවිඩ් එන්නත ගෙනල්ලා කොවිඩ් සනීප කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ විදේශ ආයෝජන සහ දේශීය ආයෝජන ශක්තිමත් කිරීම සඳහා මේ ව්‍යාපාරික ප්‍රජාවට ආයෝජකයන්ට විශ්වාසනීයභාවය දෙන්න ආර්ථික ස්ථාවරභාවය හදන්න මේ කොවිඩ් එන්නට අපි ගෙනල්ලා මේ රට කොවිඩ් වලින් මුදා ගන්නවා කියලා පෙන්නන නම් මේ ආයවැය තුල එහෙම මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕන අපි ඉල්ලීමක් කරනවා මග ඇරිලා වැරදිලා මේ ඒක අමතක වුණා නම් ඒ සඳහා වැඩපිළිවෙලක් හොදන්න කියලා මොකද හේතුව ලෝකයේ දියුණු රටවල් එන්නත් හොයාගනිද්දී අපි පැණියක් පස්සේ යනවා අපි පැණියක් පස්සේ යනවා මුලස්සලේ ගරු මන්ත්‍රීතුමනි අල්ලපු රට ඉන්දියාව දැන් ඉදිරි කාලයේදී එන්නත් තුනක් එළියට දාන නියමිතයි ඒ විතරක් නෙමෙයි ඔවුන් වැක්සින් ටුවරිසම් කියලා සංචාර කර්මාන්තයේ වැක්සින් සඳහා ආකර්ෂණීය වැඩපිළිවෙලක් ගේන්නත් නියමිතලා තියෙනවා අපි අහන ආණ්ඩුවෙන් කෝ ඒ වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල අපිට කියන්න මොකද හේතුව මේ අවුරුද්දේ සංචාර කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 5ක් මම හිතන්නේ ඩොලර් මිලියන 500ක්වත් ඇවිල්ලා කියලා. එහෙමනම් තමුන් නාන්සලට ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ අපි ලබා ගන්න තෙල් බැරල් එක ඩොලර් 65 ඉඳලා 14 ගිය වෙලාවේ අවුරුද්දටම ඇනවුම් කරලා සිංගප්පූරුව සහ ජපානය වගේ රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ඒකේ රටවල් වල තැන්පත් කරලා අපේ අවශ්‍යතාවය මත ගෙනාන තිබ්බා. ඒ මුණා නම් ඩොලර් බිලියන 3.7ක විතර ඉතුරුවක් ආදායමක් අපට ලබා ගන්න තිබ්බා. ඒ අවස්ථාවත් මේ ආර්ථික ඔස්තාදලා මගහැරිය කිව්වයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි දැන් කොවිඩ් නිසා ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාවට රුපියල් 5000යි ලබා දෙන්නේ. දැන් වර්ග අඩි 450ක පවුලක 10 දෙනෙක් 12 දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 5000ක් දුන්නාම සතියකට රුපියල් 1250යි. කන්න නෙවෙයි, ලෙව ගන්න නෙවෙයි, හිඟා ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කොවිඩ් එක ජීවත් වෙන පුරුදු වෙන්න ඕනේ කියලා කියනවා. මම අහන්න කැමතියි අදුවතරමෙන් ලංකාවම ලොක්ඩවුන් වෙලා නැහැ. මේ කොළඹ දිස්ත්‍රික්කෙත්, ගම්පහ දිස්ත්‍රික්කෙත් ප්‍රදේශ කිහිපයයි මේ ජනතාවට රුපියල් 10000ක් ජීවත් වීමේ අවම අයිතිය ලබා දීම සඳහා කොහොමද ආවේ? ඇලකේෂන් එකක් දාලා තියෙන්නේ. දෙන එක නොදෙන එක පස්සේ කියමුකෝ. ඉස්සෙල් ඇලකේෂන් එකක් තියෙනවනේ. ඒකවත් නැහැ. ඒ මට්ටමට අමානුෂිකව තමයි ක්‍රියා කරන්නේ. අපි ඊට පැහැදිලිව කියන්න ඕන මේ කොළඹ දිස්ත්‍රික්කේ කොළඹ 1/15 ඉන්න ජනතාවත් ඒ වගේම කොළොන්නාවේ නගර සමාජ සභා සීමාවේ ජීවත් වෙන ජනතාවත් තමයි මේම ලොක්ඩවුන් වෙලා ඉන්නේ. මේ ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාව
සමක ජන බලවේගට ඡන්දය දුන්නු හින්දා පලි ගැනීමටද මෙහෙම කරන්න කියන එක අපි අහන්න කැමතියි. හැබැයි අපි අපේ ජනතාව තනි කරන්නේ නැහැ. ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පණී හිටිනවා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ලෑස්ති වෙන්න එපා බඩගින්න එක සෙල්ලම් කරන්න. කොළඹ ඉන්නේ ඉංගන නෙමෙයි. කොළඹ ඉන්නේ ඉංගන නෙමෙයි. ඉවසීමේ සීමා වෙනවා දවසක්. එතකම් පොඩ්ඩක් ඉන්න කියන එක අපි බෑදලුව කියන්න කැමතියි. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් අපේ සර්ගේ දකුණු අත වගේ ඉන්න කෙනා තමයි අපේ අධිකරණ ඇමතුමා. මට ලැජ්ජයි කියන්න. මට I am shame. The Muslim person is the judiciary minister, but Muslim of this country doesn't have any judiciary. ඒ නිසා මම පැහැදිලි කියන්න ඕන අද උසාවියේ නඩු ලක්ෂ 8ක් හිර වෙලා තියෙනවා. මේ අද ඇයි බැරි මේ අධිකරණ ඇමතුමාට කෝටි ගණන් වීදම් කරලා ලෝක වෙළඳ පොළට අලුත් කාමර ගන්න යන එකේ අලුත් කාර්යාල හදන යන එකේ මේ නඩු ටික ඉක්මනට ඉවර කරගන්න උසාවිය උදේ 8ට ආරම්භ කරන්න ඒකට අවශ්‍ය පාසුකම් ලබා දෙන්න මේ අය වෙයි ඒවට මොකුත් නැහැ හැබැයි ඇමතුමාට සුඛෝපභෝගී කාර්යාල ලබා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා දාලා ඒ වැඩ කටයුතු නම් කෙරීගෙන යනවා කියලා කියන කැමති විශේෂයෙන්ම නිවාඩ් කබ්‍රාල් ඇමතුමා ඉන්න නිසා මම කියන්න කැමති දලදේශීය නිෂ්පාදනයෙන් අපේ රටේ පුද්ගලික අංශයන් 50%ක් තමයි ලැබෙන්නේ දැන් අත වශයෙන්ම මැලේසියාව තායිවාන ඉන්දුනීසියාව වගේ රටක රටවල් වල 120%ක් යනවා එතකොට අපි මොකද්ද ඉදිරිගාමි වැඩපිළිවෙල ඊළඟ අවුරුද්ද තුල මේ කියන දේවල් මොකද හේතුව බිලියන 5780ක් වගේ ණය කන්දරාවක් මේ තියෙන ණය වලට අමතරව ලබා ගනිද්දි අලුතින් ආදායම ඇති කර ගැනීම සඳහා අපි මොනවද කරන්න කියන එක අහන්න කැමතියි විශේෂයෙන්ම අපි ගරු කරනවා අපේ අගමැතිතුමාට මන්දක අගමැතිතුමා අයියා පෙරද කියලා දිනවා please wind up please wind up no no මාමුදින් වටවෙච්ච රටක් මේ කෝ මේ කර්මාන්තශාලා කියලා ඉවල මට විනාඩි 17ක් තියෙනවා තාම විනාඩි 11යි තප්පර 43යි ඉතින් ඒ නිසා මූලාසනේ කරපන් 13 minutes you have only 13 minutes and I have for 17 minutes no your time has been right, reduced to 13 but still I have 1.5 minutes right ඒ නිසා අකමැතුමා කියනවා දැන් රට වටේ මුහුද තියෙනවලු හැබැයි සමන් ප්‍රැක්ටිකල් නැතුළු අවුරුද්දා ජනාධිපතිලා හිටියතුමා දැන් මල්ලි අගමැති ජනාධිපතිලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ සෙල්ලම් කතා කියන්න එපා. ඒ වගේම මේ ආයතන ලංකාවේ ට්‍රැෆික් නවත්තන මොනවද තියෙන්නේ? ආසියානු සංවර්ධන බැංකුවෙන් 0.1කට දොන්නෝ. LRT නායක නවත්තුවා. ඇයි? පගාව ගන්න බෑ. දැන් ලෝකෙ දිනු රටවල් සිස්ටම් කරලා තමයි ට්‍රැෆික් අඩු කරන්නේ. අපිට කියන්න LRT එක නවත්තනවා නම් මොන කොයි විදියටද යටිතල පාසුකම් දිනු කරලා මේක කරන්න කියන එක. ඒ නිසා හර්ෂණ සුපුන් රාජකරුණා Arshana Supon Rajakaruna, you have 8 minutes. I'm sorry, I didn't hear you. How many minutes have I got? 8 minutes, thank you. Gomati Stuti Karu Mantumani, Mulasanaru Dwaru Mantumani, Mama Me Velavedi Visheshe Madas Prakashakarana Kamiti, Apirate, Arthikata Pauge Kalasi Mavedi. Honorable member, what is the point of order? මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්වා මට විනාඩි 13ක් තියෙනවා කියලා විනාඩි 12යි තප්පර 40 ඔබතුමාමයි කතාව ගැපුවා No the total time allocated to you is 13 minutes thank you